समन्ता चक्रवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विसारदस्स सब्ब सत्तु तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मासंबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मासंबुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेसु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवे सारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मासंबुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनि बहुम श्रद्धावें युक्तव सियलु दिनाम सूदानं वेन्ने तिलोगुरु सम्मा संबुद्रजानन वहन्से विसीन लोक सत्वयन पिलिबंदव असीमित दयावें करुणावें मैत्रियें युक्तव अवबोध करगन देशना कुट वदाल परम गंभीरव श्री सद्धर्म रत्नयें अबमल रेणुवकटत् वडा अडु बोहोम पुंचु कोटसा देशना करवगन धर्म गौरवे पेरदरी करगेने देशनागत धर्मे श्रवणे करंडत एसे धर्म श्रवणे किरीमें लेबेने अववाद अनुशासना तम तमंगे जीवित वलट एकतु करगेने वडात निवेरदी मेलव जीवितयक सकस करगंडत एतुलि सुगतिगामी वू परलो आयति भवेकिं सेनसेंडत अवसानी प्रार्थना करण बोधियं शप सहित प्रतिपदावीं इताम इक्मं भवेक उतुम चतुरार सत्य धर्मे अवबोध करला संसारें इतरवीमे बलापुरुत्तु अत्यतुवाई ए उतुम बलापुरुत्तु ए प्रार्थना ए आकारें मुदुं पत्कर गेनीम सदहा उतुम धर्म दाना निसंसेयत् धर्मश्रवणानि संशयत् हेतु वासना वीवा किल प्रार्थना करनो पिन्नतुनि अद धर्मदेशनावे मातृकावे हेटियेट मम यदा गन्न कल्पना कली
අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උතුම් තවත් ගාථා රත්නයක්. දුල්ලභංච manussත්තං බුද්ධ පාදෝච දුල්ලබා දුල්ලභාෂණ සම්පත්‍ති සද්ධම්මෝ පරම දුල්ලබු. මේ ගාථා රත්නේ සරල තේරුම දුල්ලභංච manussත්තං මනුෂ්‍යාත්ම භාවයේ ඊටාම දුර්ලභයි. බුද්ධ පාදෝච දුර්ලභා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උපතත් දුර්ලභයි. දුර්ලභා ෂණ සම්පatti ෂණ සම්පත්තියත් දුර්ලභයි. සද්ධම්මෝ පරම දුර්ලභෝ ධර්ම රත්නයත් දුර්ලභයි. මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභම කාරණා හතරක්. පළවෙනි එක පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කළොත් මනුෂ්‍ය ආත්ම භාවයේ ඊටාම දුර්ලභයි. බොහෝ දේශනාවල් වලින් මේ පිළිබඳව සමහරට කරුණු අහලා මතකත් ඇති. ඒ කොච්චර කරුණු මතක තිබුණත් කොච්චර කරුණු අහලා තිබුණත් මේ උතුම් ජීවිතයේ මෙතරම් දුර්ලභයි කියලා දැනගෙන හිටියත් අපි මේ ජීවිතය රැකගන්න උත්සාහ කරන බවක් නම් පේනවා බොහොම අඩුයි. ඒ කියන්නේ පින්නතරි මේ ජීවිතේ රකින්න නෙමෙයි. මේ උතුම් ජීවිතය සතර අපායන් මුදව ගන්න ඕනේ. ඒ කියන්නේ සතර අපාය ගමනින් වලකින්න වැඩ කරන්න ඕනේ කියන එකයි. නමුත් මනුස්ස සමාජය තුළ ඒ සඳහා ක්‍රියාත්මක වෙන බව අපිට පේන්න හුඟක් අඩුයි. සතර අපාය පැත්තට හැරිලා දුවනවා මිස ගොඩට දුවන පාටක් පේන්නේ. මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින්ම ඒ සඳහා උපමා උදාහරණ සූත්‍ර දේශනාවල් වල අපූර්වට පැහැදිලි කළා. සමහර වෙලාවට අපි අය අහලා ඇති මනුස්ස චුති කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දුර්ලභ වූ මනුස්ස ජීවිතය පිළිබඳව හොඳ උපමාවක් පෙන්වලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ නිය ධාතුව මතට මේ මහ පොළොවෙන් වැලි ටිකක් අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්වලා අහනවා, මහණෙනි මගේ මේ නිය මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි? එහෙම නැත්නම් මහ පොළොවේ තියෙන වැලිද වැඩි කියලා. භික්ෂූන් වහන්සේලා සඳහන් කළේ, ස්වාමීනි මහ පෘථුවේ තියෙන වැලි ප්‍රමාණය මොන තරම්ද? භාග්‍යතුන් වහන්සේගේ නිය ධාතුව මත තියෙන්නේ අල්පයක් පමණයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා, මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරුණට පස්සේ නැවත මනුස්ස ලෝකෙට එනවනම් එන්නේ, එහෙම නැත්නම් සුගතියට යනවනම් යන්නේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. මහ පොළොවේ වැලි තරම් විශාල පිරිසක් සතර අපාය පැත්තට නැඹුරු වෙනවා කියලා. නියමත වැලි තියාගෙන මීට වඩා අඩු පිරිසයි සුගතිගාමි වෙන්නේ කියලා සඳහන් කරාම මුළු නියපොත්ත මතම වැලි තිබ්බනම් කමක් නැහැ පින්නතුනි. අට කතාවේ තියෙන්නේ හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ කියන්නේ නියපොත්ත පුරාම වැලි නැහැ. අපි දන්නවා අපි නියපොතු කැපුවට පස්සේ මේ මස සහිත හැම කැපෙන නිසා පොඩි තීරුවක් ඉතුරු කරලා තමයි නියපොත්ත කපන්නේ. ඇඟිලි ටික දික් කරලා බලහම මසට බද්ධ වෙච්ච නියපොත්ත රෝස පාටට වගේ පේනවා. අපි ඉතුරු කරලා කපාපු කොටස රතු පාටට පේනවා, සුදු පාටට පේනවා. අට කතාවේ කියන්නේ ආන්ගේ සුදු පාට ටිකේ විතරයි
වැලිතියාගෙන තිබුණේ කියලා. පින්දුතුනි දූවිලි විතරක් රැඳෙන්න ඇති. එතරම් පුංචි ඩක්. ඒ ප්‍රකාශයෙන් අපිට පේනවා මනුස්ස ජීවිතයේ ඇයි එච්චර දුර්ලභ කියලා. එච්චර දුර්ලභ වෙන්නේ නැවත සුගතිගාමී උපතක් ලබන්න තරම් අවශ්‍ය සාධකයේ මනුලෝදි සම්පූර්ණ නොකරන නිසා. මේ ලෝකේ ජීවත් වෙලා මැරෙන මිනිස්සු නැවත වතාවක් මනුලව හෝ දෙව්ලව උපදින්න නම් කළ යුතු විශේෂිත කුසල කර්ම තියෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ නොපමාව නොඅඩුව ඒ උතුම් කුසල කර්ම සම්පූර්ණ කරන්න ඕනේ. සුගතියක උපදින්න කැමති නම් විතරක්. දුගතියට යන්න කැමති නම් අපි ඉන්න විදිහ පින්නතිය හොඳටම හොඳයි. අය වෙහෙසෙන්න දෙයක් නැහැ. හැබැයි සුගතියට යන්න ඕන නම් වෙහෙසෙන්න වෙනවා. ඒ සඳහා කළ යුතු හොඳම සහ ප්‍රධාන පින්කම මොකද්ද? සීලය. අත්‍යවශ්‍යයි සීලය. මෙලව ජීවත් වෙන කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ නැවත සුගතියක උපදවන්න තියෙන හොඳම සාධකය තමයි සීලය. මේ පුද්ගලයා උපදින්න ඕනි කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. ආන් ඒ නිසා මනාව සිල් රකින්න කෙනා අති අවශ්‍යම කාරණාවක්. සීලයෙන් තොරව මේ ගමන යන්න බෑ පින්නතුනි. මුලින් මතක් කළා වගේ සතර අපාය පැත්තට යන්න පුළුවන්. සුගතිය පැත්තට යන්න බෑ. ඔබත් හිතලා බලන්නකෝ. ඔබත් හොඳට පන්සිල්වත් ආරක්ෂා කරන කෙනෙක්ද කියලා. එහෙම නොවේ නම් ඔබත් දුගතිගාමී වෙන්න හේතු සම්පත් ඇති කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරපු එක සූත්‍රයක් තියෙනවා, මුසාවාද සූත්‍රය කියලා. පස්පව් කරන මිනිස්සු බොරු කියනවා හරියට. ද සමහර වෙලාවට සාමාන්‍යයෙන් ප්‍රාණඝාත කරන අයත් අඩුයි. ඒකෙන් ලොකුවට කරන්නේ නැත්තෙම නෑනේ මේ. මදුරු මරනවා, කූඹි මරනවා, ඒ වගේ දේවල් කරනවා. නමුත් නිතර කෙරෙන්නේ නැති දෙයක්. හොරකම් කෙරෙනවා අඩුයි. වැරදි කාම සේවනයේට යනවා අඩුයි. නමුත් පින්නතුනේ බොරුව නිතරම පාවිච්චි කරනවා. වචනයෙන් කරන වැරදි හතර හැම මොහොතෙම වගේ කරගන්නවා. මේ අංගුත්තර නිකායේ මුසාවාද සූත්‍රයේ සඳහන් කරනවා, මහණෙනි යමෙක් වචනයෙන් කරන වැරදි කරනවා නම් මැරුණට පස්සේ හරියට නිකන් උස්සගෙන ගිහිල්ලා දාලාවා වගේ නිරේ උපද්දවනවා කියලා. ඒ තරම් පැහැදිලිව සර්වඥතා ඥාණයෙන් දැනගෙන දේශනා කරලා තියෙන කොටත් ඔබ හිතන්නකෝ තවත් බොරු කියන්න හිතෙනවද කියලා. නිරේට යන්න අකමැති නම් පන්සිල් ආරක්ෂා කරන්න. ඔබ සත්පුරුෂ නම් දරුව ලව්ව සිල් ආරක්ෂා කරවන්න. එහෙම නැත්තම් අපේ ආදරණීය දරුවෝ මරණයෙන් පස්සේ නිමක් නැති දුක් සාගරයක තමයි ගිලෙන්නේ. කල්යාණ මිත්‍රයන්ට වඩා පාප මිත්‍රයෝ වැඩි. දරුවන්ට සමහරලාට බොරුව ඉගැන්වෙන්නේ වැඩිපුරම මව්පියෝ වතින්. අම්මා පුංචි කාලෙම ඉඳලා ළමයිට බොරු කියනවා. කෑම කන්නේ නැත්තම් ඒත් බොරු කියනවා. නිදාගන්නේ නැත්තම් ඒත් බොරු කියනවා. අඬනවා නම් ඒත් බොරු කියනවා. ඉතල බලන්න බොරු නෙමෙයිද කියන්නේ කියලා. බොරු කියලා කෑම කවනවා. බොරු කියලා නලව ගන්නවා. ඉතින් ටික කාලයක් යනකොට දරුවා දැනගන්නවා අපේ අම්මා කියන්නේ බොරු කියලා.
බොරු කියලා අම්මා දරුවට හරි කතාවක් කියහම දරුවා ඒක ගණන් ගන්නෙත් බොරු කියලා ලොකු අනතුරක් ලොකු නපුරක් ඒ ජීවිතවලට අපි අතින් වෙලා තියෙනවා තේරෙනවද ඒ කොහොමද කියලා දැන් ආගින් සයිපින්තිනි දුර්ලභංච මනුස්සත්තං මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි අපේ භාග්‍යතුන් වහන්සේ බාලපඬිත සූත්‍රයේත් මේකට උදාහරණයක් දේශනා කළා අපි හැමෝම හොඳට අහලා තියෙන උදාහරණයක් සාගරයට පාවිලා ගියපු වියදඬුවක් හතර පැත්තෙන් හමන හුළඟින් හතර පැත්තටම පාවෙනවා අවුරුදු 100කට වතාවක් සාගරයේ පතුලෙන් කැස්බෑවේ කුඩට එනවා ආන්ගේ කැස්බෑවට මේ බිය සිදුර හම්බ වෙන්න ඕනේ ඒ සිදුරෙන් හිස ඉහළට යොමු කරලා ඔව අහස දිහා බලන්න ඕනේ මහණෙනි ඒක වෙන්න පුළුවන්ද කියලා හිතුවේ පින්නතුනි ඒක වෙන්න මොනතරම් අහඹුවක් තියෙනවද අහඹුවක් ලෙස සිද්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් මහා දුර්ලභ බවක් තියෙන්නේ ඇයි ඒ තරම් දුර්ලභයි කියලා සඳහන් කළේ හිතලා බලන්න සාගරයේ කොච්චර ලොකුද කියලා අපේ රට වටේට ඉන්දියන් සාගරය තියෙනවා මේ ඉන්දියන් සාගරයමනේ ඈත කෙරවල ඇන්ටාක්ටිකාකට තියෙන්නේත් මෙතන සාගරය කියලා කතා කරාම එකක් ගැන කතා කරන්නේ එතකොට ඔබ හිතන්නේ වියගහනන් ඉන්දියන් සාගරය තියෙනවා පළවෙනි අවුරුදු 100 ගියහම ගැස්බෑව මතුවෙනවා ඇන්ටාක්ටිකාවේ දෙවෙනි 100 ගියහමත් මතුවෙන්නේ එහෙම්මයි තුන්වෙනි 100 ගියහමත් මතුවෙන්නේ එහෙම්මයි හතරවෙනි පස්වෙනි වල සමහරලාට පැසිෆික් දිහන් ඇට්ලන්ටික් දිහන් ඔය කොහේ හරි මතුවේ දැන් අවුරුදු කීයක් ගිහිල්ලාද මේ බිය සිදුර මේ සාගරයේ කී කාලයක් තියෙයිද අතිශය කලාතුරකින් ඒ විය සිදුර හම්බ වෙන්න බැරිත් නෑ අහඹුවක් ලෙස වෙන්න පුළුවන් හරියටම එතනින්ම මතු වෙන්න පුළුවන් නමුත් ආයේ කවද මතු වෙයිද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ සිදුවීම වෙන්න පුළුවන්ද සංඝයා වහන්සේලා දේශනා කළා ස්වාමීනි ඊටාම කලාතුරකින් අහඹු සිදුවීමක් හැටියට වෙන්න පුළුවන් කියලා මහණෙනි ඒ ඊටාම කලාතුරකින් අහඹුවක් ලෙස සිදුවෙන මේ කාරණාව මම දේශනා කරනවා නිතර නිතර වෙනවා වගේ කියලා හැබැයි මනුස්ස ලෝකේ ජීවත් වෙලා මෙරිලා සතර අපායි ඉපදුනොත් යම් කෙනෙක් නැවත සුගතිගාමි වෙනවා කියන එක ඊට වඩා හුඟක් අමාරු කාර්යයක්. ආගේ නිසා පින්නතුනි මනුස්ස ජීවිතේ හරිම දුර්ලභයි. සංසාරේ පුරාම අපි පින් කර පව් කරලා තියෙන ඕන තරම් නිරය ලෝකවල ඉඳලා තියෙන ඕන තරම් තිරිසන් ලෝකවල ප්‍රේත ලෝකවල අසුර ලෝකවල අපි විඳලා තියෙන දුක්ඛන්දරාව නිමක් නැහැ. ඒ අපිට භාග්‍යතුන් වහන්සේට කී කරු වෙලා නිසි මගට එන්න බැරි වෙච්ච නිසා මොනසා කාලයක් මේ දිග සංසාරේ අපි ඇවිදගෙන එනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා එකම සති තමන්ගේ එකම මල මැරුණහම අඬාපු දෙනින් ගලාගෙන ගියපු කඳුළු මහසාගර ජලයට වඩා වැඩි කියලා සාගර ජලයට වඩා වැඩි කඳුළු සාගරයක් හිතලා බලන්න මොන තරම් කාලයක් සංසාරේ ඉන්නේද කියලා හිතන්න ගියොත් උමතු බවක් මිසක් කරුණ වැටෙන්නේ
ඒ සා දීර්ඝ සසරක බුදුරු හම්බ වුණේම නැද්ද? බුදුරජාණන් වහන්සේලා පහළ වුණේම නැද්ද? පහළ වුණා. තුනුරුවන්ට අකීකරුයි අපි. ආන්ගේ අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට තාවත් සංසාරයේ විඳිනවා. විඳින දුක් ගැහැට සීමාවක් නැහැ. මේ සසර ගමන කොහෙද සැප? किसी में सेपयक ने हेमत है न मधुक तृष्णाव वेडिनिसा सामान्य सेप महासेपयक वागे पेन्नी ए सामान्य सेपेत सेपयक ने ए सेपे केरवल तीयेन्नी आये दुख नमुत मे लोके सेपय किला संधान कली अपि विंदिन देवल वलट नेमेयि හැබැයිම සැපය දැනගත්තාම අපි සැපයි කියලා කියන දේවල් හරියට ලෙඩ වගේ පින්නතුනි. ඒවා සැප නෙමෙයි ලෙඩ. නමුත් සැපය ගැන දන්නේ නැති නිසා ලෙඩේටයි අපි සැපයි කියලා කියන්නේ. පරම දුර්ලභ වූ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා. ඒ කී කාලයකට පස්සේ වෙන්නේ ඇද්ද? බුද්ධපාදෝච දුල්ලබ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වීම පරම දුර්ලභ කාරණාවක් බුදුරු නිතර නිතර පහළ වෙන්නේ ළඟ ළඟ කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කල්පෙන් කල්පිට වගේ බුදුරු පහළ වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා බුදුරු පහළ වෙන්නේ සමහර කල්පවල නම් එකම කල්පයේ තුල බුදුරු හතර දිනක් පහළ වෙච්ච අවස්ථා කලාතුරකින් තියෙනවා. නමුත් ඔබත් මමත් ජන්මලාභය ලබාපු මේ කල්පය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන අපූර්වතම කල්පයක්. පුදුම වාසනාවන්ත කල්පයක් කාල පරිච්ඡේදයක්. එවන් වාසනාවන්ත කල්පයක ඉපදිලත් තාමත් අපි වටේට තියෙන අවාසනාව නම් ඒ අවාසනාවේ ප්‍රතිඵලය කොයිතරම් කටුකද කියන කාරණාව තේරෙන්නේ පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේලා මේ තරම්ම දුර්ලභ වෙන්නේ බුදු බව ලබන්න තියෙන අපහසුතාවය නිසා मेलो की करंड तीन अमार वेडक ये तमाइ लौतुरा बुद्धत्ते लबने किनकुट करंड बेरी सामान्य किनकुट हितांड बेरी कारणावाक बुद्धुवेनवाक बुद्धत्वे लबागेनीम सदा मुनवद कलयुत्ते कीन कारणाव हरियटम नोदन्न किनकुट नं ओहे बुद्धभव प्रार्थना करंड पुलुवा नमुत करुणु कारणा देनगे महाबोसतानन वहांसे नमक मुनतरं कैपकिरीम करन वद कीन कारनाव धर्मे तुलिंग अवबोध करगेन ए संकीर्ण गेंबरु बाव देकला एत खमक ने ममत लोतुरा बुद्वेनो माई केला हितनाय लोके कुच्चर नंदुर्लपद आंग एक निसा लोतुरा बुद्धत्ते संदा पारमिता पुरने වීරවන්තයන්ගේ හිගයක් තියෙන නිසා ලෞතුරා බුදුරුන්ගේ හිග බවක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි. මේ මහා භද්‍ර කල්පයේ මම සඳහන් කළා ලෞතුරා බුදුරු පස් නමක් පහළ වෙනවා කියලා. කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වෙලා පිරිනුවම් පාලා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ විතර මතු අනාගතේ පහළ වෙන්නේ ඉන්නවා. හැබැයි අපි දැනගත යුතු කරුණක් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ නැවත මේ විශ්වය මහා කල්පාසංකේයයක් බුද්ධ ශූන්‍යයි.
හිතන්නවත් තේරෙන්නේ නැති කාල පරිච්ඡේදයක්. තේරෙන්නේ නැතියා හිතාගන්නවත් බැරි කාල පරිච්ඡේදයක්. මේ බුද්ධ ශාසන ටික මගේ අරුණොත් මහා කල්ප අසංකේයයක් ඔය දීර්ඝ සංසාරයට ඇද වැටුණාම සතර අපායේ සදාකාලික නිජබිම බවට පත් වෙන්න පුළුවන්. දුක කියන කී සීමාවක් නොදැනෙන්න පුළුවන්. ආන් ඒ නිසා වහ වහ උත්සාහ කළ යුතුයි. ලෞතුරා බුදු කෙනෙක් පහළ වුණ යුගයක ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් හැබෑම ඵලයක් නෙලන්න. ඊළඟ කාරණාව පින්නතුනි දුර්ලභාෂණ සම්පatti මොනවාද ෂණ සම්පත් කියලා කියන්නේ? ෂණ සම්පත් කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ ෂණ සම්පත්තියක්. බුද්ධෝත්පාදයේ ඉපදෙන්න ලැබෙන එක ෂණ සම්පත්තියක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන උතුම් ධර්ම රත්නය श्रवणे करंड परिशीलने करंड लभने क्षण संपत्त्यक दुर्लभा क्षण संपत्ति मे वालोकी परम दुर्लभाय परम दुर्लभाय किले की हम अपि मनुष्यात्मयक लबल उपदिनेकम दुर्लभाय किले करनु कीपयक कथा कला लौतुरा बुद्रजानन वहांसे लगी पहलवी मत दुर्लभाय किले कथा कला मनुष्यात्म भावयत् दुर्लभय बुद्रजानन वहांसे लगे पहलवी मत दुर्लभय धर्मरत्न्यत् दुर्लभय मेवट की वशन संपत् कियला मे कारण तुनम सदहं करला तमाई दुर्लभा शन संपत्ति कियला कियन्ने ए सदहं करबु करुणु तुन शन संपत् एव दुर्लभय ඒ මේවට ෂණ සම්පත් කියලා කියන්නේ ෂණයයි කියලා කියන්නේ මොහොතයි කියන එක. ඊටාම පුංචි වෙලාවකට ෂණයක් කියලා කියනවා. ඒක ඇයි මේවට ෂණ සම්පත් කියවේ? මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. ඉතින් ෂණයක්ද පවතින්නේ? පින්නතිනි කොච්චර දුර්ලභ වුණත් लबंड कोच्चर कुसल वियदंकरंड उमना उनत मनुष्य केटीट उपदिंदे मात्रु गर्भेक कलले केटीट बहगत किना ए मौकुसेतले में मियेन कोई तरं मनुष्य जीवित लबंड सुदुसु पिरिसक मौकुसेतले मियेन उपदिना त्रिमीयन समहराय इपदिला तप्परय केतुलत मेरेन इपदिला विनाडिया केतुलत मेरेन इपदिला विनाडी देकक तुनक हतरक पहक इपदिला पयक देकक तुनक हतरक इपदिला दवसक देकक तुनक हतरक इपदिला अवरुद्ध देक तुन हतरक एम वेवी मेरेन नेद्द इताम कुडावदी इंदला लमा वायसी तरुण वायसी मेदिवी हम कालिक मेरेनो दहराच महंताच ये बालो ये च पंडिता सब्बे मच्चु असंग्यंती सब्बे मच्चु परायना दहर काली लदरु काली मेरेनो लमा काली मेरेनो तरुण काली मेरेनो मेदिवी मेरेनो संदे समय मेरेनो उगत्ताय मेरेनो नूगत्तायत मेरेनो दुप्पत्तायत मेरेनो पोसत्तायत मेरेनो कुलवत्ताय कुलहीनाय ए हेमोमत मेरेनो मरणेट तरातिरमे वटिनाकमक ने එහෙමනම් මනුෂ්‍ය ජීවිතෙත් ලැබිලා බුද්ධෝත්පාදයට හම්බ වෙලා
ශ්‍රී සද්ධර්මයත් හම්බ වෙලා. නමුත් සංසාරේ කරගත් අකුසල් නිසා බොහොම පොඩි කාලයයි මනුස්ස ජීවිතය තුළ ඉඳ ලැබෙන්නේ. ඒක තමන් කරගත් කර්මයක්. ඔබටත් මටත් අදශන සම්පත් හම්බෙලා. පෙර කරපු කර්ම ටික කොහෙන් කොහෙන් බලාගෙන ඉන්නවද කවුද දන්නේ? විපාක දෙන්න. හෙට එළි වෙනකොට ජීවිතේ තියෙයිද දන්නේ? නමුත් තාමත් ෂණ සම්පත් වලින් පල ලෙනලත් නැහැ. මනුස්ස ජීවිතයක් තුළ කරගත යුතු කුසල සම්පත් කරන්න තියතාම හිතලවත් නැහැ. බුද්ධෝත්පාදයෙන් ලැබිය යුතු ප්‍රයෝජනය අපි තාම ලබන්න අරැඳලවත් නැහැ. ධර්මයත් බොහොම දුර්ලභයි. පරම ශාන්ත නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නේ ඕනතරම් දේශනා වෙනවා. මේ රටේ බණ අහන අයට වඩා බණ ඇහෙන අය වැඩි. අහන ඇහෙන අයට වඩා අහන්නෙත් නැති ඇහෙන්නෙත් නැති අය වැඩි. ධර්මය නොදන්නම නිසා, සසර බය නොතේරෙන නිසා අපි තාමත් මේ ෂණ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න තීරණය කරලා නැහැ. අදහසකුත් නැහැ. දන්නෙත් නැහැ. මෙලව උපන්න කනව බොනව ඉගෙන ගන්නව රැකී රක්ෂා කරනව හරි හම්බ කරගෙන අපි ජීවත් වෙනවා. මැරෙනවා කියලා අමතකයි. මතක තිබුණත් නැතත් මරණය නියතයි. අපි පින් කරගෙන හිටියත් නැතත් මරණය නියතයි. එක මොහොතක් තත්පරයක් මරු ආපු දාට අපිට දෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් දුන්නත් අපිට ජීවිතේ හම්බෙන්නේ හෙටද දන්නේ, තව ටිකකින්ද දන්නේ, තව මොහොතකින්ද දන්නේ. ජීවිතේ ඉවර වෙන්නේ කරගන්න බැරි වෙච්ච කුසල් වහ වහ කරගන්න. කරගත්ත පුණ්‍ය ධර්මයන් තියෙනවා නම් ඒව තව තව දියුණු කරගන්න. රැකගන්න බැරි වෙච්ච සීලයන් අද අදම රකින්න. රැකපු සීලයන් තියෙනවා නම් ආවර්ජනය කරලා පිරිසිදු කරලා දියුණු කරගන්න. එහෙම නැත්තම් හම්බෙච්ච ෂණ සම්පත්තියෙන් පළ නෙලාගත්තේ නෑ වෙනවා. දුර්ලභ වූ මනුස්ස ජීවිතයක්, දුර්ලභ වූ බුද්ධ උත්පාදයක්, දුර්ලභ වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. සත්වයා සුගතියටමයි යවන්නේ. සත්වයා සංසාර සාගරයෙන් එතරටමයි යවන්නේ. පවතින අකුසල ධර්ම රැස් වෙන ලෝක ස්වභාවයේ පටිපාටියට විරුද්ධව කුසලේ පැත්තට යමු වෙන්න ඕනේ. ඒක අමාරු වැඩක්. පංචකාමයන්ගෙන් මිදිලා කුසලේ පැත්තට හැරිලා එක දිගට කුසල් ඔස්සේ ගමන් කරන්න කොච්චර අමාරුද? ඒක හරියට උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. පීනලා 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 මොහොතක් නැතර වුණාම පීනුවට වඩා වේගෙන් පල්හැට ගිහිල්ල ඉවරයි. සත්පුරුෂයන්ගේ සේවනය මේ සසර සුවපත් කරගන්න යන ගමනේ අතිශ්‍රේෂ්ඨයි. එහෙම සඳහන් කළේ සත්පුරුෂයා කවදාවත් දුගතියට යන පාර කියන්නේ විහිළුවටවත් කියන්නේ සුගතිගාමී මාර්ගයම තමයි කියලා දෙන්නේ.
නමුත් පින්නතෙනි අපි සත්පුරුෂය ඇසුරු කරන අඩුයි සත්පුරුෂයන්ට වඩා පාප මිත්‍රය ඇසුරු කරන්න අපි කැමති මොන මිත්‍රය ඇසුරු කළත් විශේෂයෙන් පාප මිත්‍රය ඇසුරු කරලා දුෂ්චරිතවල දුරාචාරවල යෙදිලා මව්පියන්ට වැඩිහිටියන්ට මහාන බමුණන්ට ගරුසාර ගරු සත්කාර දක්වන්නේ නැතුව කටයුතු කරලා රැස් කරගත්ත මහා කුසල කර්ම ගොඩක් තමන් ළඟ තියෙනවා අද විතරක් නෙමෙයි සංසාරේ පුරා කරලා තවම විපාක දීලා නැතිව ඒකට තව තව කරලා එකතු කරනවා නම් මේ සසර කවද නිමා කරන්නද ආන් ඒක නිසා පින්නතුනි ක්ෂණ සම්පත් ලැබිලා තියෙන වෙලාවේ කරගති තුදී හරියටම කරගන්න ඕනේ ධර්මයේ නිතරම අහන්න ඕනේ ධර්මයේ නිතරම කියවන්න ඕනේ දහම් පොතපතින් කරුණු හොයන්න ඕනේ එතකොට තමයි ධර්ම ප්‍රීතිය ඇති වෙන්නේ එතකොට තමයි ධර්ම රසය ඇති වෙන්නේ ධර්මයේ තියෙන්නේ අල්මාරි වල දාලා ලස්සන්ට වහලා තියන්න නෙමෙයි බුද්ධ කියන වචනේ කල්ප ගානකින් ඇහෙන්නේ නැහැ පින්නතුනි ධර්මය කියන වචනය කල්ප ගානකින් ඇහෙන්නේ නැති වචනයක් මේක ලෝකේ හැමදාම නැහැ මේ බුද්ධ ධම්ම කියන වචනේ අන්න ඒක නිසා මේ ධර්ම රත්නේ වැඩ ඉන්න වෙලාවේ අපි විසින් ගත යුතු ප්‍රයෝජනය උපරිමයෙන්ම අරගන්න ඕනේ ඒකයි මම සඳහන් කළේ ධර්ම රත්නේ වැඩ ඉන්න ඕනේ අල්මාරිය ඇතුලේ නෙමෙයි ධර්මයේ වැඩ ඉන්න ඕනේ අපේ හදවත ඇතුලේ හදවත ඇතුළට ධර්මයේ ළඟා කරගන්න නම් හොඳට පොතපත කියවන්න ඕනේ හොඳට ධර්මය අහන්න ඕනේ පොත්පත් පරිශීලනය කරලා මනාව ධර්ම ශ්‍රවණය කරලා දහම් දැනුමින් පොහොසත් වෙලා සංසාර බය තේරුම් අරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපට ලැබිලා තියෙන අවස්ථාව ආයේ කොයි කාලෙ ලැබෙයිද කවුද දන්නේ දැන් ඔබට මම මුලින් සිහිපත් කළා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනෙත් මග ඇරුණොත් මහාකල්ප අසංඛ්‍යයක් බුද්ධ ශූන්‍යයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙම රහත් වෙන්න හිතාගෙන ඉන්නවනะ පොඩි අඥානකමකුත් තියෙන්න පුළුවන් උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතේ මේ ශාසනයෙන් රහත් වෙන්න රහත් වෙනවනම් කොයි ශාසනයෙන් උනත් කමක් නෑනේ නමුත් බැරි වුණොත් මේ ජීවිතේ බැරි වුණොත් ඊළඟ ශාසනයෙන් හරි ඊළඟ කාලෙන් හරි ඒක කරගන්න එතකොට ඉඩ තියෙනවා ආන් ඒ නිසා අතපහ නොකර වහ වහ සියලු දෙනාම කුසල් සිත් ජනිත කරගෙන කුසල් දහම් මතම යෙදෙන්න කටයුතු කරන්න ඕනේ විශේෂයෙන් වැඩිහිටියෝ මව්පියෝ ගුරුවරු තමන්ගේ දරුවන්ට තමන්ගේ ශිෂ්‍යයන්ට තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ට පුංචි කාලේ ඉඳලා නිවැරදි මාවතම පෙන්වන්න ඕනේ ඒක ඔබටත් හොඳයි ඒක රටටත් හොඳයි ඒක ජාතියටත් හොඳයි ඒක ආගමටත් හොඳයි රටට ජාතියට ආගමට ලැබිය වැති පිරිසක් අදහම අපි ශ්‍රේෂ්ඨ පරපුරක් සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයේ වෙනුවෙන් බිහි කළා කියලා සතුටු වෙන්න පුළුවන් යමෙක් රටට ජාතියට ආගමට ලෙන්ගතු නැද්ද ආන් ඉවන් අය ළඟ පන්සිල්වත් නැහැ පින්නතුනි
රටට ජාතියට ආගමට ආදරෙයි නම් එවන් අය ළඟ මේ උතුම් සිල් ගුණ බොහෝ සේ රැකෙනවා නමුත් රටට ජාතියට ආගමට ආදරේ නැත්තම් ඒ අය ළඟ කොහෙන්ද සිල් රැකෙන්නේ වැඩිහිටි අපේ වගකීමක් තියෙනවා රටට ජාතියට ආගමට හිත ඇති පිරිසක් පුංචි කාලේ ඉඳලා අපි හදන්න ඕනේ එහෙම අය ගොඩ නැගින්න පටන් ගත්තොත් තමයි මේ රට නැවත අපට පුබුදවන්න පුළුවන්කම තියෙන්නේ ගොඩ නගන්න පුළුවන්කම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තිය බුද්ධ අධිෂ්ඨානයේ පවතින තාක්කල් සුරක්ෂිත වෙලා තියෙන රට සම්මා සම්බුද්ධ ශාසනයේ රැකවරණේ තහවුරු වෙලා තියෙන රට ආංගී ශාසනයේ සුරක්ෂිත කරන්නේ ඒ රට සුරක්ෂිත කරන්නේ පුංචි කාලේ ඉඳලා ಗುಣධරණ එක වටිනවා ඒක අපිට වගේම ශාසනයටත් හොඳයි ඒක අන්‍යයන්ටත් හරි වටිනවා එහෙමනම් පින්නතුනි මනුස්ස ජීවිතයේ දුර්ලභයි ඒක ෂණ සම්පත්තිය ඒ සම්පත අපිට ලැබුණා බුද්ධෝත්පාදයේ දුර්ලභයි ඒක ෂණ සම්පත්තියක් ඒ සම්පත අපිට ලැබුණා සද්ධර්මයේ දුර්ලභයි ඒක ෂණ සම්පත්තියක් ඒ ෂණ සම්පත්තියත් අපට ලැබුණා ඒ උතුම් අවස්ථා තුනම ලැබිලා තියෙන වෙලාවේ වහ වහ එයින් ගත යුතු ප්‍රයෝජනෙ ලබන්න වීරිය කළ යුතුයි ඒ වීරිය තුලින් ඒ උත්සාහය තුලින් ඒ කැපකිරීම තුලින් තමන්ට හම්බෙච්ච මේ ශ්‍රේෂ්ඨ උතුම් මනුස්ස ජීවිතේට මන අසාධාරණයක් अभी संपूर्ण करगति साधारण करगति अभी मेलो की वेडियम कमती अभी जीवते हेमदा मेहिमाई सतरा पाई गिनी दल पेन को अभी पीट वेन्न के नैपिन अभी अपाय पेन वकील अभी क्या गे दर्वंट पुल हंग वेद अंतिम होते अभी वो अपाय बेरंट ඥාතීන්ට පුළුවන් වෙයිද? සල්ලි මිල මුදල් වලට පුළුවන් වෙයිද? යාන වාහන වලට පුළුවන් වෙයිද? අපි අපායෙන් ගොඩ ගන්න. කවදාවත්ම බෑ. නිරය පෙනෙනවා නම් සිහිය පිහිටවලා කරගත්ත කුසල් මතක් කරලා නිරයෙන් මග අරින්න මගක් හදා ගන්නවා මිස. මේ කටයුතු කරන විදිය සුදුසුමදි. අපි විසින්ම මේ සිද්ධ කරගන්නේ හම්බ වෙලා තියෙන මනුස්ස ජීවිතේ නැමැති ශ්‍රේෂ්ඨ මණික අකුසල ධර්ම නැමැති අසුචි ගඩවල් වල තවර තවර සුවඳ වෙනුවට දුගඳ ආග්‍රහණය කර කර සුවඳයි කියලා හිත හිත රැවටිලා ගෙවන ජීවිතයක් අපිට තියෙන්නේ පංචකාමයට ලොල් වුණාය පංචකාමයටම බරයි අකුසලයට බර වුණා එක අකුසලයට බර අයමයි එකතු වෙන්නේ සංසාරේ පින් කරලා උපයාගත් ධන සම්පත් යොදලා තියෙන්නේ නිරේටයන්ට පෙර පින් කරලා නිවේ ධනෙ ලැබිලා තියෙන්නේ නිරේටයන්ට අයියේ ධන සම්පත් යොදලා තියෙන්නේ වෙනතුනි පෙර දන් දීලා හොයාගත් සම්පත් නිරේ කරා යෑම සඳහා නොවේ සුගතිය කරා යෑම සඳහා වැයවියදම් කරමු පෙර පිනින් අපි සතර අපායන් මෙදත් මිදෙන්න පිහිටක් හොයමු ඒ සඳහා ඔබට උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා मे उतुम धर्म देशनाव प्रज्ञा नालिका उतुरी विकाशने किरीम संधा सदहदि दायकत्व धर्म लबनवा कुरुनेगल अंक विस सौम्या मावती पदिंची चंद्रा हेरत कुमारी हामी मैनियन सह दूदरुवन विसिन मीट अवरुद एक हमारकट पेरे दायकत्व दरुवायगी अतरिं वियो ऊ चंद्रा एक नायक पियानंट
ससर दुखेरवल निवनी क्षणसेंड मे धर्म दानवे कुशल कर्म्यं हेतु वासना वेवा दनट अवृद विश्वकट पेर दायकत्व दरु अयातरी वियो दबैपोल विशु करुणावती कुमारी हामी किरियम्मात किरियत्तात दायकत्व दरु अयातरी वियो दोबे मड विशु किरियम्मा सह किरियत्तात कोरोना वसंगते हमुए दायकत्व दरु अयातरी मसकट पेर वियो बैद्यवेल पदिंची वसिटी सुजाता उबेसेकर दियनियतत दायकत्व दरु आयगे अतरिंग वियो सियलुम ज्ञाति हित मित्रादींतत मे धर्म दान मे कुशल कर्मे अनुमोदन वी उतुम निवनिंग सनसीम लबेवा सुजीवत्व वासीकरण दयाबर मैनियन वन चंद्रा हेरत कुमारी हामी मैनियंतत और दु हतरक वायसति इनुक यतुम सिंगिति पुतनु अंतत अगोस्तु मास विशिदेवन दिनते अवरुदु देखक सपिरुनु लिहांसा येनाली सिंगिति दीनियतत मास हायक वायसति सायारा ससुनी सिंगिति दीनियतत मास पहक वायसति सिनेली उनाया सिंगिति दीनियतत निदुक निरोगी सोपत भावे सह धर्म ज्ञाने पहल वेवा लक्वेसी लोवेसी सियलु देनाटम ससर दुख केरवल कर गेनीमट मे पुण्य शक्ति हेतु वेवा कोरोना वसंगते पीडावट पत्तेला इन लक्वेसी लोवेसी सियलु देनाटम निदुक निरोगी भावे लबा गेनीमट मे उतुम कुसल हेतु वेवा गौरवनीय देशकयानन वहंसे यतुलु सियलुम महासंगरत्नेट निदुक निरोगी सोपत भावे लबेवा प्रार्थनीय बोधियकिं ससरिं एतरवीमट मे पुण्य धर्मयं हेतु वासना वेवा किल प्रार्थना करनो दायक पिरिस विसिन पिं अनुमोदं कल सियलु देनाट पिं अनुमोदं वेवा आशीर्वाद कल सियलु देनाट रत्नत्रय आशीर्वादें निदुक निरोगी भावे चिरजीवने लबेवा इतामिक मंग भावेक इतामत्म किटि कालेकिं सैप सहित प्रतिपदावकिं उतुम चतुरार्य सत्य धर्मे अवबोध करगंड मे पुण्य धर्मयं सियलु देनाटम हेतु वासना वेवा किल प्रार्थना करनवा आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं देवो वस्सतु कालेन सस्य संपत्ति हेतुच पीतो भवतु लोकोच राजा भवतु दम्मिको द्वेषक्खयो